කරන්නකො මනෝජ්. ගෙවල් දොරවල් ඔක්කොම ඇරලා දාලා. අම්ම කොහෙට වෙලාද දැන්? මෙලෝ සිහියක් නැතුව අර කාමරේට රින්ගගෙන කොට්ට උර මහනවා ඉතින්. අපි අම්මට ඔය තරම් මේ සමාධි ගැන කිලින් කියලා තම ගණන් ගත්තේ නෑනි මනෝජ්. පොට්ටක් ඉවසලා ඉන්නකෝ. අම්මට සමාධිය එපා වෙන දවස වැඩි ඈතක නෑ. එදාට අම්මට කොහොමවත් ඔයාගේ පැත්තට හැරෙන්න සිද්ධ වෙනවා. නිරාශත් දැන් අම්මලා වල්ලගෙන ඉන්නේ. අම්මට පිට කෙනෙකුට වැඩිය වටින්නේ තමුන්ගේ දුවවනේ. අනිත් ගේවෙද්දි කොහොමවත් අපි අම්ම වල්ලලා ඉවරයිනේ. අම්මා අපිට නොපෙන්නුවට අර විටමින් අරන් ගියේකට අම්මට මාර සතුටුයි. බොහොම අපූරු. බොහොම අපූරුයි දෙන්නගේ රවුම් ගහින්න. දවල් කෑම වෙලා පහු වෙනකන් දෙන්නට ගෙදර අමතක වුණා. ඇයි? අපි එළියෙන් කෑවා. බොහොම ලස්සනයි ලොකු පුතේ. උඹව වදාපු අම්මව අමතක කරපු හැටි බොහොම ලස්සනයි. මේ මොකද? මොනවද මේ කියන්නේ? ඇයි පුතේ? පුතා එනකම් මේ අම්මා බඩගින්නේ බලාගෙන ඉන්නවා කියලා අමතක වුණාද? ඇයි අම්මේ මං උයලා තියලා නිගියේ. ඇයි බෙදාගෙන කියන්නේ නැත්තේ? ඔව්. තව ටිකක් කල් යනකොට ඇයි අම්මා උයාගෙන කෑවේ නැත්තේ කියලායි. මීට කලින් කෑම කන්න අම්මා කවදාවත් අපි එනකම් බලාගෙන ඉඳලා නැහනේ. ඔව්. උඹට උඹේ අම්මා අමතකුනේ ඇයි කියලා මං දන්නවා ලොකු පුතේ. අමතක වුණා නෙමෙයි. අමතක කෙරෙව්වා. හා. ඒකටත් මාවයි වැරදකාරී කරන්න හදන්නේ. මනෝජ් තවත් නම් මට මේක ඉවසන්න බෑ හරි? කමක් නෑ ලොකු පුතේ. මං පුතා එක්ක තරහක් නෑ. මනෝජ් මම මේ ඉවසන අන්තිම වතාව. ආයෙත් සැරයක් එහෙම ඔකලේ අම්මට නිකරුණේ චෝදනා කරවත් ඉතින් එහෙම මං අම්මට බෙන්නන මං කවුද කියලා. නෑ මට එපා මං දැන් තේ බීවා විතරයි. කෝසල ඔන්න මං ඔයාට හොඳ ජොබ් එකක් හෙව්වා. මං හොඳටම දන්න අඳුනන කෙනෙක්ගේ කම්පැනි එකක්. හැබැයි ටික දවසකට ඔයාට ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. මොකද එක්ස්පීරියන්ස් නැහනේ. හැබැයි ඉක්මනටම ඔයාට මැනේජ් පොස්ට් එකක් දෙයි. කොච්චර දෙයක්ද? ළඟදීම වැඩට යන්න පුළුවන් වෙයිද? ඔව්. ලබන සඳුද විතර යන්න පුළුවන්. අයියෝ තව සුමානයක්වත් නැහැ. ඇයි උඹට ඊට කලින් රාජකාරියක් කරන්න තියනවද? මේක සමාජගේ යාළුවා තරහ වෙන වැඩක්. මේක උතන සුමානයක්වත් ඉන්නේ නැහැ. කෝසල හොඳට වැඩ කරගෙන ඉන්නවා නේද කෝසල? වැඩ නම් කරන්න පුළුවන්. ඒත් ඉතින් මේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මම පිට කෙනෙක් නෙමෙයිනේ. දැන් කොහෙද කම්පැනි එක තියෙන්නේ? හෝමගම. හරි දුරයිනේ. යන්න ගියාම මේ පාරෙ. මං කොසල්ට බයික් එක කරන් දෙන්න. එතකොට ඒ ප්‍රශ්න විසඳනවනේ. ඕනේ නෑ දුවේ. මෙන්න මේක ඔය බස් එකේ ගියාවේ. හෝමගම කියන්නේ මහ දුරක් යයි. කමක් නෑ අංකල්. බස් වල යනවට වඩා මේක ලේසිනේ. සමාධි ඔයා තමයි කොසල්ව නරක කරන්නේ. අයියා උදැල්ල නොදා ඉන්නකෝ. අක්කා කැමැත්තෙන් දෙන දෙන්නේ. ඔයා හොඳට මතක තියාගන්න සමාධි. ඔය බයිසිකලේ අරන් දුන්නා වගේ නෙවෙයි. ඔකට පෙට්‍රල් ගහන්න සල්ලි දෙන්න දෙන්නත් ඔයාරම තමයි. නෑ නෑ. අක්කා බය වෙන්න එපා. මම මගේ පඩියෙන් පෙට්‍රල් ගහ ගන්නවා. බයිසිකලයක් තියෙනවා ඉතින් මොනා කරන්න බැයිද? මම ලබන පොයට සිල් සමාදන් වෙයි. සිල්ලත්තන්ට දානිකුත් දෙන්න පුරන් දුන්නා. ඒක නම් හොඳ වැඩක්. කී දෙනෙක් ඉන්නවද? වියදම ගැන මම බලා ගන්නම් ෂෙරින්. නැහැ මම වියදම දෙන්නම්. මං එහෙම දැම ලෑස්ති වෙන්න ඕන හින්දා. පොයට තව වැඩි දවසක් නැහැනේ. සේරම කෙරෙන්න ඕනේ මගේ ඥාන ෂෙරින්. පුළුවන් නම් එදාට ඇවිල්ලා යන්නකෝ. මිසඳ බොනා කැමැත්තක්.
शरीन यदाट मम मुदलालिट पिंदेन हा मुतु रूकिवा यदाट पहां पिंकम करांड कियल पहां पिंकम किं गुडा पिंग लेबेनवालु ऐ मिसेंद मुनट एक पाट मेहम देयक मतकुनी मेक मा हुंगा कल हितागन हिटपु देयक मुदलाली इन्ने होद तनक नेवेलु एक ना वेन्न बे अनिक तात काटरत करदर कर मनसे एक नेवे तात कोचर पिंदा अंकेरुवद एक तमाय मटत हितागन्ने बेरी पेरेता आत्मिक इन्ने हिंदा तमायलु पासें इन्ने पासिंग ही ना कहाँ किधर नहीं नहीं शरीर नहीं नहीं मैं पे मुदलाली माता कर ला गाने तो ना वो कुमारिया मंदन ने दो लोगों कंपनी वाले हैं तो वह दिवनु वैन्ने सेव के इंगो सूर्य के नकाल असाधारण विधि सूर के नकाल इतकोट उंब रक्षा अन्द मट के उतरे दीपा यानवा यानवा नुग्यो बैक बिन्नी मसर गिहिला शेप के नव तीन इतकोट बैसीकल अत मुखदुंब गीवे गिदर नत्रवेला मुन इट गिडिया मट गीपांग मम सूरा कैम टेरी सटन वीन मगे जीवित मैं कप करण बैक तीन हिंदा रेट रेट पोस्टर का हन लेसी अनी तो कोने वेला सहोदर हम बिन्न पुलवा मंग समाधि तक यहां उबे ओए ओलवे तीन वेड बिल वेल इतक उंबे रसा वजने बैक का अने अने ये मकरान ने पाता मंग उन्न साधारण विधि वेड करने तक रसा वो कोया करना कोसल बतक मेचर काल नाटका नटवा पुड़े का नेद मेचर काल नटम नाटका मम बला हितिया अंतिम उंब निकमे नवती तवा तुम मे विद इंड इधी बे मन जोबेगा खुयागंड आते उंब समाधि की रसावटे अंट ओने बैक समाधि अमट उंब रक्सावट नोगेदाट आपा बैक समाधि देन अन्न एक मतक त्यागा वेडी पुट नवत्ल मंकी पुट कहा अम्मा माधवीत रून तव दुट नैनता मेकिद इंड बरवे ओवि मेक ज्ञान की अम्मा रु गेणी ए ज्ञान की पदे नटनवा इसर वगे दिखटम पुली वागे हिटियाना इकमना पुताटा मटा उलव के आगे इन दिखना अम्मी अम्मा निक अम्मे बोरुअटने रू सरुअल माधवी तेक् ना तू अम्म किसी विनस्कमकरा माधवी बटे थी ज्ञानी कोई मट दुख कोहेवत्यान ज्ञानी एक्कींद मे अपे परंपरा बाल्तुकर माधवी को मे कोहेवत्यान ज्ञानी एक्के ए आट अपिट वगे परंपरा वक्ती नो अद मुत्तला किरिकित्तला राजसभावले वेड करला तीयनो अद अत्तला अप्पच्चिला निलमे पट्टा धरला तीन निंदगा लीन मुकुत निंदगा बेरगन बला बेरगन उलव के लिए आगे कोहमत के लिए वे मत आने मट बटवागे साले लोग नैपते अटूगा परंपरा वगेन धरमीटना हिता दागा तिबुना अद लबे हिट लबे कि बलागनी लबेन पाटक पत्ने माधवीट मे माधवीट दरु लिंडी अद तमाइ दिन अने मे अम्म माधवी तेक आई उन्न रू सर्वल तीयागण ना पोनाट आई सलको नीतने अम्मो इन भी तीट इनको अंदो मैती
තාත්තයි බැඳට පස්සේ කවදාවත් මම තාත්තා නැති ඉඳලා නැති නේද? ඔව්. පුර්ණය හම්බෙනකොට අපිට කුරුණෑගල. ඒකෝල තාත්තා වැඩපිළි කුරුණෑගල කච්චේදී. ඊට පස්සේ තාත්තා ගාලට ට්‍රාන්ස්ෆර් වුණා. ඒක මගේ තමයි සීයාමට බිස්නස් එක බාර දුන්නේ. ඒතරම මට කොළඹට එන්න වුණා. ටික දවසකට පස්සේ තාත්තා අපව කොළඹට ට්‍රාන්ස්ෆර් එකක් ගත්තා. මාත් කැමති නෑ අම්මා බැලඳට පස්සේ තැන් දෙකක ඉන්න. ඉතින් එක තැනක ඉන්න කෙනෙක් ඉක්මනට හොයා ගන්න. අම්මා මගේ හිතේ කවර හරි කෙනෙක් ගැන අදහසක් ඇති වුණොත් මම මොනවද කරන්න ඕනේ? ඇයි? දැන්ටවත් එහෙම කෙනෙක් ඉන්නවද? ඉස්සෙල්ලා මං අහපු දෙයට උත්තර දීලා ඉන්නකෝ. කවුද කෙනා කියලා මට කියන්න. මං ගිහින් කතා කරන්න. එයාට කිව්වොත් අමාවෙ තම වෙන්න කියලා. ඒත් කමක් නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයාලට කැමතියි කියලා කියන්න ඇවිත් අමත් එක්ක කතා කරන්න. අම්මා එයාට බැනලා එලව ගන්න නැහැ නේද? නෑ. ඇයි මං එහෙම කරන්නේ? Excuse me Sherin. මං පිරිකරට ඕනේ දේවල් වල ලිස්ට් එකක් හරි ගස්සගත්තා. බලන්න මේවට තව අඩුපාඩු ඕනේද කියලා please. කියන්න. ඔයාලා දැන්ටපත් එහෙම කෙනෙක් ඉන්නවද කියලා? එයා කවුරුණත් කමක් නෑ. බලන්න තු කියන්න. මං ඒක අම්මට පස්සේ කියන්න. මාධවීට අද හොඳටම නිින්ද ගියා නේද? මොනවද මේ කරන්නේ? මේ තේක බොන්නකෝ. අද නම් අම්මගේ වැරදි පැත්තෙන් දුකද නැගිටලා තියෙන්නේ. මොන වුණත් හුස්සිය අපායක් කරන්න නැතුව අම්මා අම්මගේ ওই මැහුම් ගෙතුම් වැඩ ටික කරගෙන හිටියොත් නම් හොඳයි වගේ. මං ඒව නැවැත්තුවා. ඒව කවදා කරන්න බැරිද? මොනවද උයන්නේ? මම උදේම මාළුකාරයාගෙන් පරාමාළු ගත්තා. මේ කිරිට උයන් හදන්නේ. අම්මා යන්න මං කරගන්න. මාධවී වාඩි වෙලා තේ බොන්නකෝ. මං රහට උයලා දෙන්න. ඒ කාලේ පුතාලගේ තාත්තගේ අම්මා පරාමාළුයි කොසුයි මට උයලා දෙනවා. මං පුතාට කියන්නම්කො හවසට එනකොට කොස් ටිකක් ගේන්න කියලා. පොළසුත්තෝවට ಗುಣ ඕවට කිරි උනනවා කියලානේ කියන්නේ. උපදින දරුවට යහමින් කිරි තියෙන්න ඕන. මේ ගෙදර ඉන්න පිරිමි දරුවා විදිහට මේ ගෙදර සිද්ධ වෙන දේවල් ගැන හොයනවා හොඳටම මදි. වාටි හිතෙන්නේ නැද්ද මම මේ කියන්නේ ඇත්ත කියලා? ඇයි එහෙම කියන්නේ? වාටිකක් තදින් ඉන්නවා නම් මනෝජයයට උනත් මෙහි ඇවිල්ලා මේ හිතෙන හිතන දේවල් කරන්න බෑනේ. මනෝජය මොනවද කියන්නේ? මනෝජය මේ ගෙදර දේවල් වලට ඕනටත් වඩා ඇඟිලි ගහනවා. ඒ දෙන්නට ඕන කරලා තියෙන්නේ අනුපම අයියා ගැන ෂෙරින් මැඩම්ට කියලා ෂෙරින් මැඩම්වයි සමාධිවයි තරහ කරවල බිස්නස් එක අතර ගන්න. නිරාෂා ඉස්සර ඉඳලා මං කැමති පොතක් පතක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ. අදත් එහෙමයි. බිස්නස් කියන්නේ මට ගැලපෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒත් ඔයාලට යුතුයකමක් තියෙනවානේ රොයල් කම්පැනි එක ගැන ටිකක් හොයලා බලන්න. කම්පැනි එක තිබුණත් එකයි නැතත් එකයි මට. මං බය වෙලා හිටි සමාධි ගැන එයාගෙන ඇත්ත දැනගත්තට පස්සේ එයා අනාථ වෙයි කියලා. ඒකයි මං අනුපම හම්බුනේ. ඒත් දැන් මං දන්නවා මේ හේතුව හින්දා අනුපම සමාධිය කවදාවත් අතාරින්නේ නැහැ කියලා. මට ඒ ඇති. අනිත් කිසිම දෙයක් ගැන හොයලා බලන්න මට කිසිම උවමනාවක් නැහැ.
අනේ මන් දන්නේ මට නම් හිතා ගන්නත් බෑ ඔයා ගැන නිරාෂා ඔයා බිස්නස් කරන්න ආසයි කියලා මන් දන්න හින්දා තමයි සමාධිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා කිව්වේ හැබැයි යත් එක්ක වැඩ කරා කියලා කම්පැනි ගැන බලාපොරොත්තු තියාගන්න එපා මම මෙහෙම කියන්නේ කම්පැනි ගැන බලාපොරොත්තු තියාගෙන නෙවෙයි සමාධි අම්මයි තාත්තයි මේ අපි හැමෝම හැමදාම හොඳින් ඉන්න ඕනේ හින්දා සමාධිට යාගේ පාඩුවේ තනියම වැඩ කරගන්න ඉඩ දෙමු ඔකට අපි මැදිවත් වෙන්න ගියොත් එහෙම අම්මා තරහ වෙන්නේ ඔයත් එක්ක අන්න ඒක මතක තියාගන්න